ඒක සාර්ථක නැහැ මම කියන්නේ ඒකට මුලින්ම මේ නීතිය ගෙනාව පුද්දල හරියට මාර්ග නීති පිළිපදිනවද කියලා බලන්න පුළුවන් පාර යන යන විදියට සියුම් රජේ වාහන වමිනුත් නැහැ දකුණුත් නැහැ ඕන විදියට ඒගොල්ලන්ට යන්න පුළුවන් ඩබල් ඉරත් නැහැ ඒගොල්ලන්ට මන්තිරුත් නැහැ වමේ පාරලුත් නැහැ නෝ පාකිලුත් නැහැ ඕන ඕන දෙයක් කරන්න පුළුවන් මේ පොදු මා ජනතාව විතරක් මේ රටේ ඉන්න නීතිය තද වෙන්නේ අපි කියනවා මේ ජනාධිපතිතුමාට මේක මේ සාධාරණීකරණය මොකද 2000ක දඩකොලයක් කෑවා කියන්නේ මේ මනුස්සයා දවසම ඉවරයි. ඉතින් අපිට මේ වමින් යන්න කියනවා බයිසිකල් වමින් යන්න කියනවා පොලිස් බයිසිකල් ගන්න දකුණේ. ඒතර ඒගොල්ලන්ට නීතියක් නැහැ. ඒගොල්ලන්ගේ ඒගොල්ලොත් රාජකාරියක් කරන්නේ අපිත් රාජකාරියක් තමයි කරන්නේ. ඒගොල්ලෝ ජීවත් වෙන රාජකාරිය කරන්නේ අපි ජීවත් වෙන රාජකාරිය කරන්නේ. අපි මේ බිල්ඩින් ගන්න නෙමෙයි මන්ත්‍රී නීතියක් ගන්න බස් ලයින් එක විතරයි ගෙනාවේ. ඒතකොට බස් ලයින් එකේ බස් විතරයි නිකේ. ඒමරණ කෝච්චියෙන් හරි මරදාණෙන් හරි මිනිස් මිනිස්සුන් බෑලා අපිත් එක ත්‍රිවිල් එක යන්නේ මේ මනුස්සයා ඉක්මනට රස්සාවට යන්න. රස්සාවට යන්න ගියා මේ මනුස්සයා ඇඟිල්ල තියන්නේ නැන්නේ උදේ 8 වෙද්දී. ඒ මනුස්සයා උදේ 8 වෙනම ඇඟිල්ල තියන්නේ 9ට. අපි ආන්න කැමති මිස් මේ මන්තිරු නීතිය ගෙනාවු පුද්ගලයෝ මන්තිරුව භාවිතා කරනවද හරියට කියලා. දැන් අපි මන්තිරුව භාවිතා කරාට ওই නීති ගිරාපු එක කිසිම පුද්ගලයෙක්ක් මන්තිරුව භාවිතා කරනවා කියලා අපිට පේන්නේ නැහැ. මොකද මාත් අවුරුදු 20ක් ත්‍රිවිධ දුවනවා. රැකියාවක් වශයෙන් වෙන ප්‍රතිත්‍යක් නැහැ. දැන් මේ ගේන නීතිය ඇටියට මිස් අපිට තල් කර දුප්පත්කම නැති කරන එක නෙවෙයි දුප්පත්කම තවත් ඇති කරන එක තමයි වෙන්නේ. මොකද අපි කායර් එකක් ගිහින් පැයක් යන ඕන ගමන පැය 3ක් යනවා දින දෙකක්. ඒකට අපි පැය දෙකකට අමතරව තෙල් පිට්ටුවට පස්සේ අපිට ඇති ලාභයක් නැහැ මේකේ. මේ ත්‍රිවිධ වල අමතරව සින්නෙන්න වැඩි වෙනවා. මිල අධික වෙනවා තෙල් මිලත් එහෙල ගිල තියෙනවා. තාම ඒවා අඩු වෙලත් නැහැ. ජීවත් වෙන අමාරුයි. අපි ළමයි එක්ක මේ උත්සේ කළා තමයි ජීවත් වෙන්නේ. ඒක අපි ත්‍රිවිධ වල කියලා ලැපෙන්නේ. තව එකක් තමයි මේ ත්‍රිවිධ වශයෙන් අපි මේ කොළඹ ත්‍රිවිධ වල දැන් මේ පිටපලක් වලින් ඇවිල්ලා ත්‍රිවිධ සෑන දුවන්නේ. ඉතින් බයට ඕන ඕන විදිහට පික්මි සර්විස් බජට් කියයි අරව කියයි මේව කියයි දාගෙන පිටපලක් වලින් ඇවිල්ලා ත්‍රිවිධ ඇවිල්ලා මේක හිර වෙලා තියෙනවා. ඒකෙන් තමයි මේ ට්‍රැෆික් එක තවත් වැඩි. ඒ වලට හරියට පිළිමයක් හොදන්න නැතුව මේ නීති ගෙනාවට පස්සේ මේ සම්පූර්ණ ජීවත් වෙන අමාරු මේක. අපි ජනාධිපතිතුමා ඉල්ලන මේක හරියට සාධාරණයක් කරන්න. ඒකට විසඳුම සර් අපිට වෙන්න ඕනේ අපිට එමනම් ලයින් දෙකක් දෙන්න ඕනේ. එකම ලයින් එක මේ බසුයි ත්‍රිවිලුයි බයිසිකලුයි ඔක්කොම දාලා එකම ලයින් එක ගියාට පස්සේ අපි කොහොමද යන්නේ? පත්තර මුලින් ගලා මේ ස්කෝට ළමෙක්ව දාන්න උදේ හතාමාට ස්කෝල් ළමයා දාන එක අපි 8යි කාලට ස්කෝල් ළමයිව දාන්න ඕනේ. ඒතකොට රෝද හතර යන පුද්ගලයාගේ ළමයා ස්කෝල්ට යන්න පුළුවන් හතාමාර වෙද්දි. ත්‍රිවිල් එක යන ළමයාව යන්න බෑ. මේක හරි අසාධාරණයි. ඒගොල්ලන්ට ලයින් තුනක් තියෙනවා. දැන් පත්තර මුලින් ඉඳද්දි තවත් ලයින් එකක් තියෙනවා. ඒගොල්ලන්ට උඩ කෙලින්ම කොළඹ පැත්තට එන්න. අනිත් ලයින් එකක් තියෙනවා ඒගොල්ලන්ට තියෙනවා. අපිට එක ලයින් එකක් තියෙනවා. ඒතකොට අපේ ළමයි ස්කෝල් යන්න ඕනේ. කාර්ය කරලා ළමයා විතරයි ස්කෝලේ යන්න ඕනේ. අපි මා පාරනේ අපි මේ මා පාරේ රස්සාව කළා තමයි අපි ජීවත් වෙන්නේ. අපි මේ බිල්ඩින් ගන්න නෙමෙයි අපි උදෑසන තුන් වෙලා කන්න තමයි මේ දඟලන්නේ. අපිට ඒකත් නැති කරන්න එපා කියලා තමයි අපි ඉල්ලන්නේ. ඉතින් අපි රුපියල් 2000ක මිස් කරනවා. ගොඩක් මේ ඒට අනිත් දිනවල දාන රුපියල් 2000ක දඩකොලයක් දෙනවා කියන්නේ මොම ත්‍රිවිල් ගප්ලින් ඕල් ටැක් කරන බස් යන්නවත් අවදි බයි දෙක. ඩාක දඩකොලේ කෑවේ මනුස්සයා දවසම ඉවරයි. මේක මේ බොරු ඊරුවක් කරන්නේ මේක ඇවිල්ලා. මිනිසුන්ව හූරම් කරන වැඩක් මේක කරන්නේ තනි කර. අපි කාට තාන්නුවටක්වත් බරක් නැහැ. අපිට ETF PPF loan bonus සරමිය කිසි දෙයක් නැතුව අපි ජීවත් වෙන්නේ. අපි කාට තාන්නුවක් කිසි දෙයක් இல்லන්නේ නැහැ. අපි නැගින අයරගෙන තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් මේ රටේ එන්නේ නීති තද කරාට පස්සේ මිනිසුන්ගේ අමාරුයි තවත් ඇටෙන එක තමයි වෙන්නේ. මේ බොරු channel වල මේ වයිසර් කට්ටියක් දම්මල කියලා මේ නීතිය හොඳයි කියලා. සමහරිට ඒගොල්ලෝගේ සාක්කුවට සල්ලි යන්නේ නැති. ඒගොල්ලන් නැත්නම් පෙන්ෂන් කාර්ය නැත්නම් පන්තියක් කම්බින මිනිස්සු. ඒගොල්ලන්ට මේ උත්කේ කරන්නේ නිකන් මේ විනෝදෙර කරන්නේ. මේ ওই මිනිස්සු තාම මේක හොඳයි කියන්නේ. මේක උත්කේ මේ දෙන මිනිස්සු කවදාකවත් කියන්නේ මේ හොඳයි කියලා. මේක ටයිගර් මේක ප්‍රෝඩාවක් කරන්නේ මිනිසුන් හුරන් කරන දෙයක් තමයි මේ කරන්න යන්නේ. මේකෙන් හොඳ මිනිස්සු මේ තවත් අපි බදු ජීවන එක තමයි වෙන්නේ රටේ. මේ ජීවන බදු වලට කන බොන දේවල් වලට කරිය තවත් බදු මේ බත් ගන්න කියන තමයි මේක නිතරම වෙන්නේ. කොරෝනා කොරෑම් පස්සේ අපි පසු ගෑම ලක් වෙලා ඉන්නේ කොරෝනා නැති සර් අපිට නිවිල් දුවන්න දුන්නේ නැහැ. මේක දුන්නේ පික්මි ආයතනෙට. බෝම්බ පාස් වෙලා බෝම්බෙන් පස්සේ පික්මි ආයතනෙ වාලා දෙන්න සතියක්. දවසර ලක්ෂ ගාණක් අම්බේන මාසර කෝටි ගාණක් අම්බේන ඔය සල්ලි ත්‍රස්තවාදීන් අතර යනවද පාතාලට යනවද කාගේ අතර යනවද කියලා කවුරුත් හොයලා බලන්නේ නැහැ. මේ ගැන හොයලා බලන්න මොකද මේ පිට ඇවිල්ලා මේ බොරුවට අර සාරාන් මොලේ හේතුව වගේ මේ මිනිස්සුගේ මොලේ හොදලා අඩු තුට්ටු දෙකට හයර දුවන්න මිනිස්සු යොදවලා මේක ත්‍රිවිල් දුවන මේක උපරිම ත්‍රිවිල් සංඛ්‍යාවක් වැඩි වෙලා තියෙන්නේ. ත්‍රිවිල් වලට ගලාවේ මේ මීටර් ගලාවේ බජට් එකේ ධර්ම ලඩි ධර්ම අවශ්‍යකම් මිනිස්සයා. ওই මිනිස්සයා ගලලා මුළු ත්‍රිවිල් සංඛ්‍යාවම පාවලා දීලා මිනියා කෝටි පුතෙක් වුණා දැන් ටීවී දුවන්නේ මිනියාවිල්ලා අපි පාල්දිලා මේ මීටර කලින් තනුවලා දීලා ලින්ක් එකට මීටර දාගන්න කියලා ඒ වුණත් අපි වාවකට කරා දැන් රුපියල් 1000 දාපු 1200 දාපු සෙන්සර් එක 1500 ගන්නවා මේ ඔක්කොම මේ කරන්නේ පොඩි මිනියා හුරල් කාලා ලොකු මිනියා පෝසත් කරන වගේ වැඩක් තමයි කරන්නේ කොළඹ ඇක්සිඩන්ට් එකක් නෑ සර් සල්ලා දකින්නනේ ලොකු ඇක්සිඩන්ට් එකක් නෑ මේ නීති මෙච්චර තද කරන්නේ අපුණත් ඇත්තනේ වාහනේට වාහනයක් විතරයි ආ මොන්ෂෙක් මැරලා කියලා සතියකින් දෙකින් සතිය මාසෙකට එකක් අහන්න පුළුවන්
පිට පළාත් වල තමයි දවස ගානේ ඔය ඇක්සිඩන්ට් අහන්න බුණා. මේ කොළඹට ඉන්නේ නීති අඩ කරන බොරු වැඩක් මේක ඇවිල්ලා.